Welcome to Kashi Koi Japanese Center. Hello everyone. ඔන්න අද අපි අරගෙන ආව ඔයාලට ඉරදොරි පොතේ ඉරදොරි ස්ටාර්ට් කියලා කියන පොතේ පළවෙනි පාඩමේ කොටස් දෙකක් මේ වීඩියෝ එකෙන් කතා කරන්න තමයි මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව පළවෙනි පාඩමට යමු. හරි. ඔන්න පාඩමේ නම තමයි ඔහයෝ ගොසයිමස්. මේක නම් ගොඩක් අය අහලා ඇති ඔහයෝ ගොසයිමස් කියලා කියනවා. අපි ගුඩ් මෝර්නින් කියලා කියන තේරුමෙන්. අපි බලමු මොනවද මේ පළවෙනි පාඩමේ අපි සාකච්ඡා කරගෙන යන්නේ කියලා. මෙතන කියලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. අනතනෝ බොගොදේවා හිතෝනි අත්තා තොකියා වකරේරු තොකි දොන්න අයිසත්සෝ ශිමස්කා. මොකද මේ කියන්නේ ඔයාලගේ මව් භාෂාවේදී, ඒ කියන්නේ අපේ නම් සිංහල භාෂාවේදී, කවුරු හරි කෙනෙක්ව මුණ ගැහුණු වෙලාවටයි, කව හරි කෙනෙක්ව මුණ ගැහිලා එතරින් වෙන් වෙලා යන වෙලාවටයි මොන වගේ ආචාර විදිද පාවිච්චි කරන්නේ. ජිකං යා අයිතෙනියොත් චිගයිමස්කා. ඒ පාවිච්චි කරන ආචාර විදි වෙලාව අනුව සහ ඒ කතා කරන පුද්ගලයා අනුව වෙනස් වෙනවද කියලා මේ අහන්නේ. ඒ කියන්නේ මොන වගේ දෙයක්ද මේ එතනදී මේ අහන්නේ කියලා කෙටියෙන් කිව්වොත් එහෙම මේ අහන්නේ උදේට කවුරු හරි කෙනෙක්ව හම්බෙන වෙලාවට, දවල්ට කව හරි කෙනෙක්ව මුණ ගැහෙන වෙලාවට, එහෙම නැත්නම් හවස් වරුවක රෑ වරුවක කවුරු හරි කෙනෙක් මුණ ගැහෙන වෙලාවට අපේ සිංහල භාෂාවේදී අපි මොන වගේ ආචාර විදිද භාවිතා කරන්නේ කියලා කියන එක තමයි මේ අහන්නේ. ඒ වගේම තමයි ඒ කෙනාගෙන් ඒ කෙනා එක කතා කරලා වෙන් වෙලා යන වෙලාවට මොන වගේ ආචාර විදිද කරන්නේ. සහ මෙතන කියනවා ඊට පස්සේ ඒ ආචාර විදි පාවිච්චි කරන ආචාර විදි ඔයාලා කතා කරන කෙනා අනුව වෙනස් වෙනවද? ඒ කියන්නේ යාළුවෙක් එක්ක කතා කරන විදිය, ගුරුවරයෙක්ව මුණ ගැහුණා නම් ඒ කෙනාට ආචාර කරන විදිය වෙනස් වෙනවද කියලා මේ අහන්නේ. හරි, අපි එහෙනම් යමු ඊළඟ කොටසට. හරි, ඊළඟට තියෙනවා මෙතන පළවෙනි පාඩමේ පළවෙනි කොටස යටතේ කොන්නිචිවා. එතන තියෙනවා මෙතන මේ can do කියලා එකක් තියෙනවා. මේ පාඩමේ පළවෙනි කොටස ඉවර වෙද්දි ඔයාලට මෙන්න මේ දේ පුළුවන් වෙනවලු. අපි බලමු මොකක්ද මේ පුළුවන් වෙන කොටස කියලා. හිතෝනි අත්තතොකි අයිසත්සෝ සුරුකොතොග දෙකිරු. මොකක්ද පුළුවන් වෙනවා කියලා කියන්නේ කවුරු හරි කෙනෙකු මුණ ගැහුනහම ජපන් භාෂාවෙන් ඒ කෙනාට ආචාර කරන්න ඔයාලට පුළුවන් වෙනවා මේ කොටස අවසානයේ වෙද්දි. හරි, ඊළඟට තියෙනවා මෙතන කයිවාවෝ කිකිමෂෝ. ඔන්න දෙවසක් තියෙනවා අහන්න, ඩයලොග් එකක් තියෙනවා පොඩි අහන්න. හිතෝනි අත්තතොකිනි අයිසත්සුවෝ ස්තේමස්. දැන් අපි අහනවා ඩයලොග්ස් කිහිපයක්. මේ ඩයලොග්ස් වල කවුරු හරි කෙනෙක්ව මුණ ගැහුණාට පස්සේ ඒ කෙනාට ආචාර කරන එක සම්බන්ධ ඩයලොග්ස් කිහිපයක් තමයි මේ අපි අහන්න යන්නේ. හොඳට ඇහුම් ගන්න දෙන්න මොනවද මේ අය මුණ ගැහුණාම කියන්නේ කියලා. ඒ ඔහයෝ ගොසයිමස්. ඔහයෝ. B කොන්නිචිවා. C こんばんは. හරි, ඔන්න දැන් අපි එකපාරක් ඇහුවා. මොනවද කිව්වේ පළවෙනි එකේදී? කිව්වා මෙතන දාලක් තියෙනවා ඔහයෝ ගොසයිමස්. ඊළඟට කොන්නිචිවා. ඊගාවට කිව්වා කොන්බන්වා. හරි, ඔහයෝ ගොසයිමස් කියලා කියන එක නම් ඔයාලා දැන් මේ වේදී දන්නවා ගොඩක් අය. ඔහයෝ ගොසයිමස් කියලා කියනවා අපි ගුඩ් මෝර්නින් කියලා කියන එක. ඊළඟට කොන්නිචිවා. මේ කොන්නිචිවා කියලා කියන එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ හොඳට බලන්න මේ දාලා තියෙන පින්තූර තුන. පළවෙනි පින්තූරය උදේ වරුවක පින්තූරයක්. ඊළඟට දෙවෙනි පින්තූරය මේ තියෙන්නේ දවල් වරුවක පින්තූරයක්. දවල් වරුවක පින්තූරයක්. සාමාන්‍යයෙන් දවල් වරුවක කෙනෙකු මුණ ගැහුණා. මේ කියන්නේ 12න් පස්සේ, දවල් 12න් පස්සේ, 11න් පස්සේ වුණත් පාවිච්චි කරන්න පුළුවන්. 11 වගේ පස්සේ වුණත් භාවිතා කරන්න පුළුවන්. මේ කොන්නිචිවා කියලා කියන එක ගොඩක් වෙලාවට භාවිතා කරනවා අර උදෙන්ම කෙනෙකු මුණ ගැහුණාට වඩා උදේ වරුව පහු වුණාට පස්සේ කෙනෙකු මුණ ගැහුණොත් ඒ වෙලාවේ මේ කොන්නිචිවා කියලා කියන ආචාර විදිය අපිට භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් උදේම කවුරු හරි කෙනෙක් මුණ ගැහුණොත් අපි භාවිතා කරන්නේ ඔහයෝ ගොසයිමස් කියලා කියන ආචාර විදිය. ඊට අමතරව මේ කොන්නිචිවා කියලා කියන කෙනාගේ තව තේරුමක් තියෙනවා. ඒ තමයි අපි කෙනෙක්ව මුණ ගැහුණාම අපි නිකන් හෙලෝ කියලා කියන්නේ. ඒ කෙනාව එදා දවසට මුණ ගැහුණේ අපිට පළවෙනි වතාවට. අන්නේ ඒ තේරුමින් උනත් මේ කොන්නිචිවා කියලා කියන අයිසත්සු එක පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඊළඟට තුන්වෙනි අවස්ථාව බලන්න. උදේ වරුවක් නෙමේ මේ තියෙන්නේ හවස් වරුවක්. එහෙම නැත්නම් රෑබෝ වෙලා තියෙන වෙලාවක්. එතකොට මෙතන පාවිච්චි කරන්නේ කොම්බන්වා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගුඩ් ඊවනින් කියලා කියන තේරුම තියෙන්නේ.
මේ කොන්නිචිවා කියලා කියන එකේ ගුඩ් ආෆ්ටර්නූන් කියලා කියන තේරුම තියෙනවා. ඒ වගේම කොම්බන්වා කියලා කියන එකේ ගුඩ් ඊවිනින් කියලා කියන තේරුම තියෙනවා. ඔයාලට හවස 6න් පස්සේ වගේ කවුරු හරි කෙනෙකු මුණ ගැහුණොත් ඔන්න ආචාර කරන්න පුළුවන් විදිය තමයි මේ අපි සී කියලා කියන එක යටතේ ඉගෙන ගත්තේ. එතකොට උදේ වරුවක කෙනෙකු මුණ ගැහුණාම ඔහයෝ ගොසයිමස් කියන්න පුළුවන්. දවල් වරුවක කෙනෙකු මුණ ගැහුණාම කොනිචිවා කියලා කියන්න පුළුවන්. හවස් වරුවක කෙනෙකු මුණ ගැහුණාම කොම්බන්වා කියලා කියන අයි සත්සුවක භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව මෙතන මේ ඔහයෝ ගොසයිමස් කියලා කියන එකේ ගොසයිමස් කියලා කියන කොටස වරහණක් ඇතුළේ දාලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේකට හේතුව තමයි මේ ඔහයෝ ගොසයිමස් කියලා කියන සම්පූර්ණ අයිසත්සුවක භාවිතා කරොත් ඒක ගොඩාක් පලයිට්, ගොඩාක් ආචාරශීලී. ඔහයෝ කියලා කියන කොටස විතරක් කිව්වොත් සාමාන්‍යයෙන් ඒක ඔහයෝ ගොසයිමස් වලට වඩා පලයිට්නස් එක අතින් අඩුයි. ඔහයෝ කියලා කියන එක අපි වැඩිපුරම භාවිතා කරනවා අපිට හිතවත් අයට ගුඩ් මෝර්නින් කියලා කියන්න ඕනේ නම්. ඒ කියන්නේ තමන්ට හිතවත් කෙනෙක්, යාළුවෙක් වෙන්න පුළුවන්, ගෙදර කෙනෙක් වෙන්න පුළුවන්, හොඳට දන්න අඳුරන කෙනෙක්ට ගුඩ් මෝර්නින් කියන වෙලාවට අපි ඔහයෝ කියලා විතරක් පාවිච්චි කරනවා. ඒක නිසා තමයි මෙතන මේ ගොසයිමස් කියලා කියන කොටස වරහණක් ඇතුලේ තියෙන්නේ. දැන් ඔන්න අපිට තියෙනවා පොඩි එක්සර්සයිස් එකක් කරන්න. අපි බලමු මොකක්ද මෙතන කරන්න තියෙන්නේ කියලා. මෙතන කියලා තියෙනවා ඉචිකරා යොන් දෙවා දොන්න අයිසත්සෝ ස්තේමස්කා. මේ එකේ ඉඳලා හතර වෙනකන් මොන වගේ ආචාර විදිද, මොන වගේ අයිසත්සුද කරන්නේ යාලා. ඉචිනෝ ඒ සී කරා එරබි මෂෝ. එතකොට ඔයාලට ABC කියලා උත්තර කීපයක් දීලා තියෙනවා. ඒ උත්තර කීපයේ මොකක්ද ඒ වෙලාවේ භාවිතා කරන අයිසත්සු එක කියලා තෝරන්නයි තියෙන්නේ. හරි, අපි බලමු එහෙනම් මොනවද තියෙන්නේ කියලා. මම පළවෙනි එක ඉස්සලාම ප්ලේ කරනවා. ඔයාලා හොඳට අහගෙන ඉන්න, අහලා බලන්න මේ තුන් දෙනාගෙන් මොකක්ද මේ වෙලාවේ භාවිතා කරන්නේ කියලා. ඉචි. こんにちは. ආ, こんにちは. හරි. එතකොට පළවෙනි එක්කෙනාගේ මොකක්ද කිව්වේ? こんにちは කියලා කියන එක තමයි කිව්වේ. එතකොට උත්තරේ වෙන්න ඕනේ B. ඊළඟ එකට යමු. නි. ඔහයෝ ගොසයිමස්. ඔහයෝ ගොසයිමස්. හරි, දෙවෙනි එක්කෙනාගෙද කිව්වේ මොකක්ද? ඔහයෝ ගොසයිමස්. එතකොට උත්තරය වෙන්න ඕනේ A. අපි තුන්වෙනි එකට යමු. සං. こんばんは. ආ, こんばんは. එතකොට තුන්වෙනි එකේද කිව්වේ මොකක්ද? こんばんは. ඒ කියන්නේ මේ දෙන හම්බුනේ හවස් වරුවක නේද? හරි, එතකොට උත්තරය වෙන්නේ C. ඊළඟට හතරවෙනි අවස්ථාවට යමු. යොන්. ඔහයෝ. ඔහයෝ. හරි. ඔන්න හතරවෙනි අවස්ථාවේදී මොකක්ද කිව්වේ? ඔහයෝ කියලා විතරයි කිව්වේ. ඒ කියන්නේ මේ දෙන්න හම්බුනේ මොන වෙලාවකද? උදේ වෙලාවක තමයි දෙන්න හම්බුනේ. ඊට අමතරව අපිට හිතන්න පුළුවන් තව දෙයක් තියෙනවා. දෙන්නම ඔහයෝ ගොසයිමස් කියලා කිව්වේ නැහැ. ඒ කියන්නේ මේ දෙන්න හොඳට අඳුරන දෙන්නෙක් කියලා කියන එකත් එතනින් අදහස් වෙනවා. එතකොට උත්තරය වෙන්න ඕනේ A. ඊළඟට අපි බලමු මොකක්ද කියලා තියෙන්නේ කියලා. ඊළඟට තියෙනවා මෙතන නි යොන්න කයිවෝ මෝ ඉචිදු කිකිමෂෝ. ඔහයෝ ගොසයිමස් තෝ ඔහයෝ වා දොචිරාගා තේනේ දතෝ මොයිමස් කා. මොකක්ද මේ අහන්නේ? අපි මීට කලින් දැන් මම ඔයාලට මීට කලින් මේ ගැන කිව්වා. මේ මෙන්න මේ කයිවා දෙක, එහෙම නැත්නම් මේ ඩයලොග්ස් දෙක අපි ආපහු අහලා බලමු. අහලා බලලා ඔයාලා හිතන්න මේ දෙකෙන් මොකක්ද වැඩිපුරම ප්ලයිට් කියලා. ඔහයෝ ගොසයිමස් කියලා කියන එකද ඔහයෝ කියලා කියන එකද? මේ වෙද්දි ඔයාලා උත්තරය දන්නවා. මොකක්ද වැඩිපුරම ප්ලයිට්? ඔහයෝ ගොසයිමස් කියලා කියන එක. අපි බලමු මේ දෙක ආපහු සැරයක් අහලා. 1. ඔහයෝ ගොසයිමස්. ඔහයෝ ගොසයිමස්. ඔහයෝ. ඔහයෝ. හරි. එතකොට මෙතනදී මේ දෙන්නා මෙයා මේ කෙනා මෙයාට අයිසත්සු කළේ කොහොමද? ඔහයෝ ගොසයිමස් කියලා. මෙතනදී කොහොමද කිව්වේ? ඔහයෝ කියලා විතරයි. එතකොට මේ අවස්ථාවේදී ඔයාලට පේනවා ඇති, පින්තූරය දැක්කහමත් පේනවා ඇති, මේ ඔෆිස් එකක්නේ. එතකොට රාජකාරියක් කරන ස්ථානයක්. එතනදී ගොඩාක් පලයිට් විදිහට තමයි අනිත් කෙනාට ගුඩ් මෝර්නින් කියලා කියන්නේ. මොකද මේ දෙන්නා ගොඩාක් අඳුරන දෙන්නේ නොවන නිසා. හොඳම යාළුව දෙන්නෙක් නෙමෙයි. ඔෆිස් එකක වුණත් හොඳට අඳුරන යාළුවෙක්ට නම් අපිට ඔහයෝ කියලා කියන්න පුළුවන්. නමුත් මෙතන තියෙන
අවස්ථාව වෙනස් අවස්ථාවක්. ඒ දෙන්න ගොඩාක් හොඳ යාළුවෝ හිතවත් අය දෙන්නෙක් නොවන නිසා ඒ දෙන්න ඒ විදිහට තමයි ඔහයෝ ගොසයිමස් කියලා තමයි අයිසත්සු කරන්නේ. හැබැයි මෙතනදී දෙන්න හොඳට අඳුරන හොඳ යාළුවෝ දෙන්නෙක් ඉඳලා ඔහයෝ කියලා උදේට අයිසත්සු කරනවා. පැහැදිලිද ඔයාලට? දැන් අපි ඉගෙනගත්ත ටිකේ සමරි එකක් තමයි දැන් මෙතන මේ තියෙන්නේ. අසනු අයිසත්සු අපි ඉගෙන ගත්තා. උදේට කවහරි කෙනෙකු මුණ ගැහුණාම කොහොමද අයිසත්සු කරන්න ඕනේ? එතකොට ඔහයෝ ගොසයිමස්, එහෙම නැත්නම් ඔහයෝ කියලා අයිසත්සු කරන්න පුළුවන්. එතකොට මේ පැත්තෙනු ත්‍රිප්ලයි එක අනිත් කෙනා දෙන්නේ එක්කෝ ඔහයෝ ගොසයිමස්, එහෙම නැත්නම් ඔහයෝ කියලා. මේ දෙකේ වෙනස ඔයාලා දන්නවා. ඔහයෝ ගොසයිමස් කියලා කිව්වොත් ගොඩක් ඒක පොලයිට් වැඩි. ඊළඟට අපි ඉගෙන ගත්තේ කාවද? ඊළඟට ඉගෙන ගත්තා හිරුනු අයිසත්සු. හිරු දහවල් කාලයේදී කවහරි කෙනෙකු මුණ ගැහුනොත් කොහොමද අපි ඒ කෙනාට ආචාර කරන්නේ? කොහොමද කරන්න ඕනේ? කොන්නිචිවා. කොන්නිචිවා. එතකොට එහා පැත්තෙනු තනිත් කෙනා රිප්ලයි එක දෙන්නේ කොන්නිචිවා කියලම තමයි. ඊළඟට අපි තුන්වෙනියට ඉගෙන ගත්තේ කාවද? තුන්වෙනියට ඉගෙන ගත්තා යොරුනු අයිසත්සු. ඈ හවස් වරුවක, විශේෂයෙන් හවස 6න් වගේ පස්සේ රෑ වෙලාවක කවහරි කෙනෙකු මුණ ගැහුනහම කොහොමද යාට ආචාර කරන්න ඕනේ? කොයි විදිහට කරන්නේ? කොම්බන්වා. ඈ කොම්බන්වා. එතකොට එහා පැත්තෙන් ඒක නා උත්තරය දෙන්නේ, එහෙම නැත්නම් රිප්ලයි එක දෙන්නේ කොම්බන්වා කියලම තමයි. අපි එහෙනම් පළවෙනි පාඩමේ දෙවෙනි කොටසට යමු. දෙවෙනි කොටසේදී අපි ඉගෙන ගන්නේ මෙතන මාතෘකාවක් විදිහට දීලා තියෙන ඉස්සෙල්ලාම ඔසකිනි චිත්සරේෂිමස්. ඔසකිනි චිත්සරේෂිමස් අපි බලමු මොකක්ද මේ ඔසකිනි චිත්සරේෂිමස් කියලා කියන එකට අපිට පස්සේ හම්බෙනවා. එයාගේ තේරුම මොකක්ද කියලා අපි පස්සේ බලමු. ඊට කලින් අපි බලලෙමු මේ දෙවනි කොටස, පළවෙනි පාඩමේ දෙවනි කොටස ඉවර වෙද්දී ඔයාලට මොනවද පුළුවන් වෙන්නේ කියලා. හිතොතෝ වකරෙරු තොකි අයිසත්සු ඕ සුරුකොතෝගා දෙකිරු. කවහරි කෙනෙක්ව මුණ ගැහිලා ඒ කෙනාගෙන් වෙන් වෙලා යන වෙලාවට අයිසත්සු මොන වගේ ආචාර විදිද කරන්නේ කියලා කියන එක ඔයාලට පුළුවන් වෙනවා මේ දෙවනි කොටස ඉවර වෙද්දී. ඊළඟට මෙතන තියෙනවා කයිවාවෝ කිකිමෂෝ. ඔන්න මෙතනත් දෙබස් කීපයක් අපිට අහන්න තියෙනවා. හිතොතෝ වකරෙරු තොකිනි අයිසත්සු ඕ ස්තේමස්. ඉස්සෙල්ලාම හල බලන්න කවුරු හරි කෙනෙක්ව මුණ ගැහිලා එයාගේ වෙන් වෙලා යන වෙලාවට කොයි විදිහටද වෙන් වෙලා යන්නේ කියලා කියන එක හා සම්බන්ධ ඩයලොග්ස් කීපයක් තමයි දැන් අපිට අහන්න තියෙන්නේ. අපි එහෙනම් ඒ ටික ඉස්සෙල්ලාම අහලා බලමු. හොඳට කන් යොමු කරගෙන අහගෙන ඉන්න මොන වගේ ඒවද පාවිච්චි කරන්නේ කියලා. ඉචි. じゃあまた。じゃあまた。මෙතන මේ කීපයක් තියෙන උත්තර කීපයක් දීලා තියෙනවා. ඔයාලට සුදුසු මොකක්ද ගැලපෙන උත්තරය කියලා තමයි මෙතන තෝරන්න තියෙන්නේ. මෙතනදී මේ දෙන්නා මොකද කිව්වේ? ඉස්සෙල්ලාම එක්කෙනෙක්ව ජා මත කියලානේ. ඊට පස්සේ අනිත් එක්කෙනත් කිව්වා ජා මත. හරි. මේ ජා මත කියලා කියන්නේ එහෙනම් අපි ආයෙත් හම්බෙමු කියලා කියන එක. ජා කියලා කියන්නේ එහෙනම්, මත කියලා කියන්නේ නැවතත් ආයෙත් කියලා කියන එක. එහෙනම් ආයෙ හම්බෙමු කියලා කියන තේරුම තමයි මේ ජා මත කියලා කියන අයසත්සු එකේ තියෙන්නේ. අපි යමු ඊළඟ එකට. නි. ජා මත. ස්ත්‍රේ ෂිමස්. එතකොට මෙතනදි මොකක්ද උනේ? මෙතන කෙනෙක්ව ඇවිල්ලා ඇරලෙව්වා. මේ වාහනේ ඇතුළේ ඉන්න එක්කෙනා කිව්වා ජා මත කියලා කිව්වා. එතකොට බහැපු කෙනා කිව්වේ ජා මත කියලා නෙමෙයි. පළවෙනි කයවැකේදී අපි අහුව දෙන්නම කිව්වේ ජා මත කියලා. හැබැයි මෙතනදි මෙයා ජා මත කිව්වට ඊළඟ එක්කෙනා කිව්වේ මොකක්ද? මෙතන උත්තර වලින් කිව්වා ෂිත්සරේ ෂිමස්. මෙන්න මේ උත්තරය තමයි දුන්නේ. ෂිත්සරේ ෂිමස්. මේ ෂිත්සරේ ෂිමස් කියලා කියන එක භාවිතා කරනවා තමන්ට වඩා උසස් කෙනෙක්ට. සාමාන්‍යයෙන් මේ දෙන්න අතර තියෙන සම්බන්ධතාවය අර කලින් අපි හපු කයිවයිකේ දෙන්න අතර තියෙන සම්බන්ධතාවයට වඩා වෙනස්. කලින් කයිවයිකේදී නම් ඒ දෙන්න හොඳ යාළුවෝ හින්දා තමයි ජා මත කියලා කියන එක දෙන්නම කිව්වේ. හැබැයි මෙතනදී මේ කෙනා, මේ ගෑනු ළමයා මේ වාහනේ ඇතුළේ ඉන්න කෙනාට වඩා තත්වයෙන්, එහෙම නැත්නම් එයාගේ ඔෆිස් එකේ සීනියර් කෙනෙක් වගේ කෙනෙක් වෙන්න පුළුවන් මේ කෙනා. ඒ නිසා එයාට ගෞරව කිරීමක් විදිහට ජා මත කියලා කියන්නේ නැහැ. ෂිත්සරේ ෂිමස් කියලායි එයා කියන්නේ. ස්ත්‍රේ ෂිමස්. ෂිත්සරේ ෂිමස් කියලා කියනවා සමාවෙන්න. අමාව ඇරලෙව්වට ස්තුතියි ඔබට. මට සමාවෙන්න ඒකට. ඔබට මගෙන් කරදරයක් වුණා මාව ඇරලෙව්ප එක සම්බන්ධව. ඔන්න ඔය කියන හැමදේම මේ ෂිත්සරේ ෂිමස් කියලා කියන මෙතන මේ අයිසත්සු එකේ අන්තර්ගත වෙනවා.
හැඟීම් ගොඩාක එකතුවක් තමයි මේ සිත්‍රේ ෂිමස් කියලා කියන අයිසත් එක. එතකොට ඒක පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට තමන්ට වඩා උසස් කෙනෙක්ට. සං お先に失礼します。あ、お疲れ様でした。お疲れ様。でも、かっこいいセラム、メアキは、お先に失礼します。お先に失礼します。キラキアね。サーマンにたまん、ウェデカルナ。アピヒトム、オフィスセカク。ウェデカルナ、タナカ。ヒマネタン、アピヒトム、コヘハリ、イスコレカハリ、パンティカムレカハリ。カティアケケケティーナタナ。オトニンたまん、アニッタイタカリン、エテニンピタヴェラヤナワナ。アンネヴェラワタカランアイサツウェカタマイ。オサキニシツレシマスキャラキャナアイサツウェカ。オサキニシツレシマス。ママカリンヤナワマタサマーヴィン、キャラキャナテーウマタマイメ。オサキニシツレシマスキャラキャナアイサツウェケ。テーウムウィディタピラガンナプルワンヴィン。ハリ。エドウォデメア、オサキニシツレシマスキャラキャディメアキワマカデ。オツカレサマデスタ。オツカレサマデスタ。මේ උත්සකර සම දෙස්ත කියලා කියන එක භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් වැඩක් කරලා ඉවර වුණාට පස්සේ. කට්ටිය එකට එකතු කර එකතු වෙලා වැඩක් මොනවා හරි කරලා ඉවර වුණාට පස්සේ ඒ අනිත් කෙනාට ඔයා මේ වැඩේට උදව් කළා ඒකට ස්තුතියි ඔයා මහන්සි වුණාද කියලා කියන තේරුමෙන් පාවිච්චි කරන අයසත් එකක් තමයි මේ උත්සකර සම දෙස්ත කියලා කියන්නේ. මේකට හරියටම සිංහල තේරුමක් දෙන්න ගොඩාක් අමාරුයි.මේ අයිසත් සුවේකේදී හිතන්න මොන වගේ වෙලාවටද මේ අයිසත් එක භාවිතා කරන්නේ කියලා කියන එක ඔළුවට දාන්න. ඔළුවට දා ගන්න හොඳට. අවබෝධ කර ගන්න. සාමාන්‍යයෙන් වැඩක් කර කර ඉඳලා ඒ එතනින් කවුරු හරි කෙනෙක් කලින් යනවා නම් සාමාන්‍යයෙන් එයා කියන්නේ මොකද්ද? ඔසකිනි සිත්සරේෂමස් කියලා කියනවා. එතකොට අනිත් අය එයාට කියනවා ඔත්ස්කාරය සමාදේශතා. ඔයා අද අපිට උදව් කරා ඒකට ස්තුතියි කියලා කියන අර්ථයෙන් තමයි මේ ඔත්ස්කාරය සමාදේශතා කියලා කියන අයිසත් එක භාවිතා කරන්නේ. හරි. ඊළඟට අනිත් එක්කෙනත් කිව්වා හා ඔත්ස්කාරය සම එයා ඔත්ස්කාරය සම දෙස්තා කියලා කියන්නේ නැතුව ඔත්ස්කාරය සම කියලා එතනින් නැවැත්තුවා. එතකොට මේ ඔත්ස්කාරය සම දෙස්තා කියන එක ඔත්ස්කාරය සම වලට වඩා පලයිට් වැඩි. පැහැදිලිද? අර මගින් නවත්තන්නේ නැතුව සම්පූර්ණ අයිසත් එක කියනවා නම් ඒක ගොඩක් පලයිට් වෙනවා. යොන්. じゃあ また。おやすみ。おやすみなさい。මෙතනදි මොකක්ද කිව්වේ? ඔන්න දැන් මේ රෑ බෝ වෙච්ච වෙලාවක් නේද? මේ රෑ වෙලා තියෙන්නේ එක්කෙනෙක් කිව්වා ජා මතා කියලා. දැන් ඔයාලා ජා මතා කියලා කියන එක දන්නවා. ආහෙනම් අපි ආය හම්බෙමු කියලා කියන තේරුම තමයි තියෙන්නේ. හරි. එතකොට ඊට පස්සේ ආයෙත් කිව්වා මොකක්ද? ඔයසුමි. ඔයසුමි කියලා කියන්නේ good night කියලා කියන එක. ඔයසුමි. එතකොට එහා පැත්තේ මේ කෙනා කිව්වේ මොකක්ද? ඔයසුමි නසයි. ඔයසුමි නසයි. මෙතනත් අර ඔහයෝ ගොසයිමස් ඔහයෝ අතර තියෙන වෙනසම තමයි ඔයසුමි නසයි සහ ඔයසුමි අතර තියෙන්නේ. එහෙනම් ඔයසුමි නසයි කියලා සම්පූර්ණ අයිසත් එක භාවිතා කරොත් ඒක ගොඩක් ලයිට් වෙනවා. ඔයසුමි කියලා විතරක් කිව්වොත් ඒක ඔයසුමි නසයි කියලා කියන අයිසත් එක තරම්ම ලයිට් නෑ. පැහැදිලිද? එතකොට ඔයසුමි කියලා කියන එක ගොඩක් හිතවත් කෙනෙක්ට එහෙම නැත්නම් තමන්ට වඩා පහතින් ඉන්න කෙනෙක්ට. සාමාන්‍යයෙන් තමන්ගේ ජූනියර් කෙනෙක්ට වගේ භාවිතා කරන්න පුළුවන්. තමන්ගේ ගෙදර කෙනෙක්ට තමන් හොඳට අඳුරන යාළුවෙක්ට භාවිතා කරන්න පුළුවන්. ඔයසුමි නසයි කියලා කියන එක්කෙනා ගොඩක් පලයිට් වෙනවා. පැහැදිලිද? දැන් එතකොට මෙතන තියෙන්නේ අපි අද මේ දෙවනි කොටස පළවෙනි පාඩමේ දෙවනි කොටස යටතේ ඉගෙන ගත්ත කෙනෙක්ව මුණ ගැහිලා ඒ කෙනාගේ වෙන් වෙලා යන වෙලාවට පාවිච්චි කරන අයිසත්සු වල සමරි එක. හරි. අපි මොනවද ඉගෙන ගත්තේ? ජා මතා කියලා කියන්න පුළුවන්. එතකොට එහා පැත්තෙනු ජා මතා කියලා උත්තරයක් ලැබෙන්න පුළුවන්. එතකොට ජා මතා කියලා කියන්නේ අපි එහෙනම් ආයේ හම්බෙමු කියලා කියන එක. සාමාන්‍යයෙන් ජා මතා කියලා කියන එක භාවිතා කරන්නේ කොයි වෙලාවට කියලාද කිව්වේ? හොඳට අඳුරනනේ හිතවත් අයට තමයි මේක පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් තමන්ට වඩා පහතින් ඉන්න කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. තමන්ට වඩා උසස් කෙනෙක්ට ජා මතා කියලා කියන්නේ නැහැ. හරි. ශිත්‍රේෂිමස් කියලා කියන එක භාවිතා කරනවා කොයි වෙලාවටද? ඒක පාවිච්චි කරන්නේ තමන්ට වඩා උසස් කෙනෙක්ට. තමන්ට වඩා උසස් කෙනෙක්ව මුණ ගැහිලා එතනින් වෙන් වෙලා යන වෙලාවට අපිට මේ ශිත්‍රේෂිමස් කියලා කියන අයිසත් එක භාවිතා කරන්න පුළුවන්. හරි. ඊළඟට අපි ඉගෙන ගත්තා ෂොකුබා දෙනෝ අයිසත්සු. ෂොකුබා කියලා කියන වැඩ කරන ස්ථානය. රැකියාව කරන ස්ථානයේදී භාවිතා කරන අයිසත්සු. හරි. අපි ඉගෙන ගත්තා ඔසක්කිනි ශිත්‍රේෂිමස්. ඒ කියන්නේ කලින් එතනින් යනවනේ අපි ඔසකිනි ශිත්‍රේෂිමස් කියලා කියන එක භාවිතා කරන්නේ
කලින් එතන යනවනම් නේද? හරි. එතකොට එහා පැත්තෙන් අපිට උත්තරය හම්බෙනවා. ඔත්සුකරේ සමදේශතා. එහෙම නැත්තම් ඔත්සුකරේ සම. ඔත්සුකරේ සමදේශතා කියලා කියන උත්තරය. හෝ ඔත්සුකරේ සම කියලා කියන රිප්ලයි එක උත්තරය ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා අද මහන්සි වුණා මත් අපිත් එක්කකට වැඩ කරා. ඒකට ස්තුතියි කියලා කියන ඔන්න ඔය හැංගීම් සියල්ල එකතු කරපු අයිසත්ස් එකක් තමයි මේ ඔත්සුකරේ සමදේශතා කියලා කියන්නේ. හරි. ඊළඟට ඔයසුමිනසයි. ඔයසුමිනසයි. මේක අපි පාවිච්චි කරන්නේ යොරුණු අයිසත්ස්. රෑට තමයි මේ ඔයසුමිනසයි කියලා කියන එක භාවිතා කරන්නේ නේද? රෑක කවුරු හරි කෙනෙක්ව මුණ ගැහිලා යාවේ වෙන් වෙලා යන වෙලාවට. හරි. එතකොට ඔයසුමිනසයි කියලා කියද්දි එහා පැත්තනොත් අපිට රිප්ලයි එක ලැබෙනවා ඔයසුමිනසයි. එහෙම නැත්නම් ඔයසුමි. එතකොට ඔයසුමිනසයි සහ ඔයසුමි අතර වෙනස තමයි ඔයසුමිනසයි කියලා කියන එක ගොඩක් ෆ්ලයිට් වැඩි. මම හිතනවා මේ පළවෙනි පාඩමේ අද අපි කතා කරපු කොටස් දෙක පළවෙනි සහ දෙවෙනි කියන කොටස් දෙක ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා. ඊළඟ වීඩියෝ එකෙන් අපි මේ පළවෙනි පාඩමේ තුන්වෙනි සහ හතරවෙනි කොටස් දෙක කතා කරමු, සාකච්ඡා කරමු. එහෙනම් අදට ගිහිල්ලා ඉන්නම් හැමෝම පරිස්සමින් ඉන්න. සයනරා.